ඊනෝ ගැස්ට්‍රික් ආම්ලිකතාවේ තෙරෙහිව තත්පරහයින් ක්‍රියාකිරි මරණයි. නාඩිය සඳුදා සහ සිකුරාදා රාත්‍රී 10ට ස්වර්ණවාහිනියෙන්. ශ්‍රී ලංකා පුදුජන පෙරමුණ ප්‍රමුඛ සඳහනයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයතහවුරු කරන ජන රැලියක් අද පෙරවරුවේ පැවැත්වුණේ මාතලේ නගරයේදී. ඒ සඳහා සහභාගී වීමට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතාට රැස්ව සිටි ජනතාවගෙන් හිමි වූයේ උණුසුම් ප්‍රතිචාරයක්. එදා අපි යුද්ධය අවසන් කළා. විශාල සංවර්ධනයක් මේ රටේ ඇති කරා. කාපට් මාර්ග, අධිවේගී මාර්ග, ගුවන් තොටුපළවල්, වරායවල්, දියුණු නගර, කොළඹ නගරය ආසියාවේ ශීඝ්‍රයෙන්ම දියුණු නගරය බවට පත් කළා. කොළඹ නගරය ඔය තත්ත්වයට ගෙනාවේ අපේ ගෘහ නිර්මාණ ශිල්පී, අපේ නගර නිර්මාණ ශිල්පීන්, අපේ ඉංජිනේරුවන්. ඒ අය පිටරටින් ආපු අය නෙවෙයි. මොකද අපි ඒ අයට මානසිකත්වය හැදුවා, ඒ අයට අරමුණක් දුන්නා. මේ රජය බලයට ආවට පස්සේ මුල් අවුරුදු දෙක මාර තුළ මේ සියලුම ව්‍යාපෘති නතර කරා. ආර්ථිකය කඩා වැටුණා. අනිත් ශේෂ්ත්‍ර පවා දියුණු කරන්නට පැහැදිලි දැක්මක්, සලස්මක්, ඒව ක්‍රියාත්මක කරන්නට පුළුවන් කණ්ඩායමක් හිටියේ නැහැ. අද චීනය වැනි රටවල් වලින්, ඉන්දියාව වැනි රටවල් වල, මේ බටහිර රටවල් වලට අමතරව විශේෂම ආසියානු රටවල විශාල මධ්‍යම පන්තියක් තියෙනවා. මේ මධ්‍යම පන්තිය තමයි සෑම විටම සංචාරකයන් වශයෙන් එන්නේ. අපි මෙන්න මේ රටවල් වල ලංකාව අපි ප්‍රචලිත කරන්නට ඕන. ඒ ප්‍රචාරය කිරීම කරන්නට ඕන රජය. හොඳම ගුණාත්මක භෝග තමයි අපේ තිබෙන්නේ. නමුත් මේ වාගේ මිල වෙළඳ පොලේ කඩාගෙන වැටුණා. ඒකින්ද තමයි තමුන්නාන්සේලාට අද හොඳ මිලක් ගන්නට බැරුව ගබඩාවල තියෙන්නේ. අපේ රජයක් යටතේ මේ පිටරටින් භෝග ගෙනල්ලා ප්‍රතිආපනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරනවායි කියන එක මේ අවස්ථාවේ තමුන්නාන්සේලාට මතක් කරන්න ඕන. මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයතහවුරු කරන තවත් රැලියක් ඊයේ බදුල්ල වියළුව නගරයේදී පැවැත්ුණා. ඒක අබද්ද විපක්ෂයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ද මීට එක්ව සිටියා. දැන් 31 වෙනිදා මේ රටේ රාජ්‍ය සේවකයෝ තැපල් ඡන්දෙ දෙන්න යන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ප්‍රතිපත්තිය විතරක් කියවලා. පුතානෝ තමන්ගේ ප්‍රතිපත්තිය රාජ්‍ය සේවකයාට කියවන්න දෙන්නේ නැහැ. ජාතික ආරක්ෂාව සලසන්නේ කොහොමද? රටේ ආර්ථිකය බුබුදුවන්නේ කොහොමද? තරුණ පරම්පරාවේ බලාපොරොත්තු ඉටු කරන්නේ කොහොමද? ප්‍රතිආපනයේ ජාවාරම නවත්තන්නේ කොහොමද? ගොවි ජනතාවගේ ජීවිත නගා හිටුවන්නේ කොහොමද? මේ ඔක්කොටම තියෙනවා උත්තර මේ පොතේ. ප්‍රතිපත්තිය වහලා නැහැ, හංගලා නැහැ. රාජ්‍ය සේවකයව තේරුම් ගන්න පුළුවන්, රාජ්‍ය සේවකයට ඕන දේ දෙන්න පුළුවන්. ආරක්ෂක ලේකම් හැටියටත්, හමුදාවේ නිලධාරියෙක් හැටියටත් රාජ්‍ය සේවයේ වැටුප් ලැබමින් සේවය කරපු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පමණයි. රාජ්‍ය සේවය පවා මේ රජය යටතේ කඩා වැටුණා. ඒ රාජ්‍ය සේවකයන් එදා වැඩ කරපු FCID එකට ගෙනහිල්ලා දහස් ගණන අපේ රාජ්‍ය සේවයේ ඉහළම තැන හිටපු ජනාධිපති ලේකම්වරයාව හිර කළා. එයාගේ මානසිකත්වය කඩා දාලා නිර්භයව රට වෙනුවෙන් තීරණ ගන්නට හැකියාව නැති කළා තියෙන. තමුන්නාන්සේලාගේ සෑම දෙයක්ම කරන්නේ රාජ්‍ය සේවකයෝ. ඒ අය තීරණ ගන්න මැලි වෙනවනම්, දේශපාලන බලපෑම් තියෙනවනම් තමුන්නාන්සේලාගේ සේවාවන් ඉටු වෙන්නේ නැහැ. අපේ රජයක් යටතේ නැවතත් මේ රාජ්‍ය සේවය ඵලදායි සේවයක් බවට පත් කරනවා තමුන්නාන්සේලා වෙනුවෙන්.